ඉතින් මම යනවා කෙළවරට ඇමන්දා සහ ඩයිස්ට් හොයාගෙන. ඉතින් ආදරය කරන කාලේ විවාහ වුණේ මෑතකදී. ඒ වගේම ආදරය කරන කාලේ සහ මේ වෙනකොට ආදරය ගැන දැනන හැඟීම් මොන වගේද? සහ වෙනසක් වෙලාද? අනිවාර්යෙන් මමද කියන්නේ මෙයාද? දෙන්නම කියන්න. වාසිත කතා කරලා. එහෙම නිකන් අහන්න එපා. ඔය ආසත කතා කරන්න කියලා ඒක ආපු කැත ඒක. කතා කරන්නේ නැහැ. එයා කතා කරන්නේ නැහැ. මං කියව අද පොඩ්ඩක් කතා කරන්න ඉතින් කියලා නේද? මුලදී තිබ්බ ආදරේ මං හිතන්නේ තාම ඒ විදියමයි. ඉතින් මං හරි ආසයි ඒකට. මොකද ගොඩක් වෙලාවට අර පටන් ගද්දි තියෙන දේ කාලයක් යද්දි නැති වෙලා යනවා. ඒ උනන්දුව, ඒ දෙන වටිනාකම හැමදේම. ඉතින් ඒක මට ඒ විදියටම තාම මං හිතන්නේ ඒ විදියම නෙමෙයි. ඊට වඩා වැඩිපුර හම් වෙනවා. ඉතින් මං හිතනවා ඉස්සරහට තව තව වැඩි වෙයි කියලා. ඉතින් ඩයස්කේ මං ආසේ පුංචි ප්‍රශ්නයක් අහන අයගෙන් මේ ඔය අක්කගේ ආසම ගති ගුණයක් තියෙනවද? ආසම මොකදද? ආසම ගති ගුණේ කිව්වොත් මෙයා මට දෙන ආදරය තමයි. එයා හරිම ආදරෙයි මට. මම හැමදේටම පස්සෙන් ඉන්නත් ඕනේ. හොඳම ගති ගුණේ තියෙන්නේ යාති මෙයා මට දෙන ආදරය තමයි. දැන් මම හැමදේම තනියම කරගන්න කෙනෙක්. දැන් මෙයා ඔක්කොම මට කරලා දීලා මම සමාවඩ කරනවා නේ. මට දැන් මං ඕන නැතුනොත් මං කොහොමද දේවල් කරගන්නේ? ඔච්චර මම බබෙක් කරන්න එපා. අකමැතිම දේ මොකක්ද මෙන්ඩ කියවා? අකමැති දෙයක් කියලා එහෙම නෑ. මෙයාට මිග්‍රේන් එක එනවා. එතකොට ඉතින් අර ෆෝන් එක ඒක නේද? ඔයාගේ ඔළුව කනවද? නෑ මගේ ඔළුව කන්නේ නෑ. ෆෝන් එක යූස් කරනවා. මම තමයි හොඳ කරන්නත් ඕනේ. මම හොඳ කළා දීලා ඔක්කොම කරාට පස්සේ මම ආයෙ ෆෝන් එක ගන්නවා. හොඳ වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න. ඊට පස්සේ චුට්ටක් කියනවා බබා දැන් චුට්ටක් ෆෝන් එක අයින් කරන්න කියලා එකපාරක් කියලා යනවා. මම ඉතින් ඒත් අහන්නේ නෑ. ඊට පස්සේ මුකුත් කියන්නෙත් නෑ එයා. ඒ වගේම බොහොම ස්තුතියි. Hirugossip.lk